දැන් අද සුදු යන්නේ කාවනේ කාන්තාවක් ගෙනැල්ලා කටට පිස්තෝලේ තියලා කට අස්සර පිස්තෝලේ දාලා අදත් ඒ කාන්තාව මානසිකව කඩාගෙන වැටිලා කතා කරගන්න බැරුවට ඉන්න. එයාට කට උත්තරයක් නෙවෙයි ගෙදර ඉන්න මිනිස්සුත් එක්ක කතා කරන්න නැතුව උඩ බලාගෙන ඉන්නේ. ඒ තරම් විශාල බියකින් මොකද මෙවැනි දෙයක් එයා සමාජලයට චිත්‍රපටයකවත් දැකලා නැතුව ඇන්නේ. ලංකාවේ සුෂ්ටාන්තයේ තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක් ගෙදර යනකොට පැහැර ගැනීම මෙඩලක් කරලා පැය 6ක් විතර ප්‍රශ්න කරලා ඇයගේ ජංගම දුරකථනයේ තිබිච්ච ඡායාරූප සහ විස්තර ලබාගෙන ඇය දැන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ප්‍රශ්න කිරීම කරලා තියෙන්නේ නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාන අධිපති සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම ලක් කරා කියලා. දැන් සිද්ධ වෙලා තියෙන දේ තමයි විදේශ කටයුතු අමාත්‍යාංශ රාජකාරියක් සුදු වෑන් කල්ලියක් විසින් බාරගෙන තියෙනවා.